Wide Angle Productions is the creative force behind Channel C. අද සේදමාවතේ ඇවිදගෙන යනකොට අපිට අපූර්ව නිලියක් මුණ ගැහුණ අපූර්ව රංගන ශිල්පියක් ඇගේ පළමුවෙනි රංගනය තමයි මේ සේදමාවතේ මේ රංගනය මේ චරිතය. හැබැයි ඔබට අය දැක පුරුදුයි මොකද අය ටෙලි නාට්‍ය නිලියක් මීට කලින් හැබැයි ඇගේ ප්‍රථම සිනමා රංගනය. හර්ෂි සුබ පැතුම්. ඉතාමත්ම සාර්ථක විදිහට ඔබ ඔබේ රංගන කුසලතාවය පෙන්නුම් කරලා තිබ්බ මේ චිත්‍රපටයෙන් මුලින්ම සුබ පැතුම්. Thank you so much. මොකද හිතෙන්නේ සතුට නම් මූණෙන් පේනවා මොනවද ලැබුණු කමෙන්ට්ස්? ඇත්තටම මෙතනින් එළියට එනකොටම මට ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ඇත්තටම ගොඩාක් සතුටියක් මේ වෙලාවේ මට තේරෙන්නේ නැහැ මම මොනවද කියන්න ඕනි කියලා. මේ වගේ දවැන්ත තිරයකින් මාව දකිනකොට මං වගේම සතුටු වෙන මගේ අම්මා අම්මගේ හීනයක් තමයි මේ සැබෑ වුණේ. ඇත්තටම ගොඩක් සතුටුයි හර්ෂුඩ කන්දයි ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේ මනෝජ් රණසිංහ අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි. මොකද විශේෂම දෙයක්ේ මම ගොඩාක් ආස කරන චරිතයක් තමයි අනුජ් රණසිංහ අයියා කියන්නේ. ඉතින් මම අර ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ ඉන්නකොට මම දැක්ක එක මේ මම ආස කරන නළුවෙක් තමයි අනුජ් රණසිංහ අයියා කියන්නේ. ඉතින් එයත් එක්ක මට පළවෙනි ෆිල්ම් එක මගේ පළවෙනි ෆිල්ම් එක අනුජ් අයියත් එක්ක මට රංගනයෙන් දායක වෙන ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. මං හිතන්නේ මගේ අම්මා ඊටත් වැඩිය සතුටු වෙනවා ඇති. හරි සතුට වැඩි කමට. හරි ඒ වගේම හර්ෂි මම දැනගන්න කැමතියි දැන් තාම මේ පොඩි වයසෙන් ඉන්නේ මංගල යෝජනා එහෙම එනවද? මංගල යෝජනා එනවා. ඒ ආවත් වෙන මේ චිත්‍රපටයේ වෙච්ච දෙයක්ද? අනේ නැහැ. ඇත්තටම මේක මම හිතනවා ඇත්තටම හිරුණිගේ චරිත කියන්නේ යක්කේ මට අර මේ එක නිර්මාණයක් තුළින් හිරුණිගේ චරිත කියන්නේ එක එක භූමිකාවන් වලට මට රංගනයෙන් අවස්ථාව අවස්ථාව කියන්නේ රංගනය කරන්න පුළුවන් හොඳ චරිතයක්. හිරුණි සමහර වෙලාවක ආදරණීය චරිතයක්, සමහර වෙලාවක යා කොහොමද ගැටළු වලට මූණ දෙන්නේ, ඒ වගේ එක නිර්මාණයක් තුළින් මට මගේ රංගන කුසලතාවයන් එළියට දාන්න පුළුවන් චරිතයක් තමයි හිරුණිගේ චරිතය. ඉතින් මට ඇත්තටම සතුටුයි ඒ වගේ අභියෝගාත්මක චරිතයක් මට මුලින්ම සිනමා නිර්මාණයක් තුළින් ලැබීම. හරි මමත් ඇත්තටම බලාපොරොත්තුෙන් හිටියේ හිරුට පවන්ව අන්තිම මොහොතේ හරි හම්බ වෙයි කියලා. හැබැයි අපේ බලාපොරොත්තු සුණු විසුණු වෙලා ගියා. දැන් ඇත්තටම අපි සිනමා නිර්මාණයක් තුළින් අපි බලාපොරොත්තු වෙන එක සිනමා නිර්මාණයක් හෝ වේවා, අපි ටෙලි නාට්‍යයක් හෝ වේවා, හැමදාම අපි ප්‍රේක්ෂකයන් විදිහට, රසිකයන් විදිහට අපි බලාපොරොත්තු වෙන කුතුහලය කියන දේ. ඇත්තටම සේදමාවත කියන්නේ මේ චිත්‍රපටය තුළින් මම රංගනයෙන් දායක වෙන නිසා නෙමෙයි. ඇත්තටම මම එතනදි බැලුවේ මම සිනමාවට ආදරය කරන රසිකයෙක් විදිහට තමයි මම මේ පුටුවට වෙලා බැලුවේ ඇත්තටම. ඉතින් මට දැනුණ දේ තමයි ඒ අවශ්‍ය කරන කුතුහලය, ඒ ප්‍රේක්ෂකයෙක්ට රසිකයෙක්ට අවශ්‍ය කරන කුතුහලය සපිරි සිනමා නිර්මාණයක් තමයි හර්ෂ උඩකන්දායකගේ සේදමාවත චිත්‍රපටය කියලා කියන්නේ. හරි අපි ඔබට සුබ පතනවා. දැන් ඔබ මේ හිතපු නැති චරිතයක්නේ ඔබට ලැබුණේ. ඉදිරියේදීත් සිනමා නිර්මාණවලට ඔබ දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා එක මම දන්නවා. මොන වගේ චරිතයක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ චරිතයක්ද රඟපානු භාෂාවෙන් ඉන්නේ? ඇත්තටම දැන් මෙතනින් මම බලනවා ඇත්තටම මට අවශ්‍ය කරණයක්. දැන් මම මේ සතුටු වෙනවා හා සමානව මගේ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගෙන්, ඒ වගේ මට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ කියලා. එතනින් එහාට මේ මගේ පළවෙනි සිනමා නිර්මාණය නිසා මම දැම්මම තීරණය කරන්නේ මම මෙතනින් එහාට මොන වගේ චරිතයක්ද තෝරගන්නේ කියලා. මට දැන් අවශ්‍ය කරන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය කොහොමද ඔබ වැළඳගන්නේ, කොහොමද මගේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන මොනවාද ප්‍රතිචාර, මගේ අඩුපාඩු මොනවාද. දැන් මට වැඩිපුරම අවශ්‍ය කරන්නේ මේ සිනමා නිර්මාණයෙන් චරිතයක් වෙනත් චරිතයක් තෝරා ගැනීම නෙමෙයි. ඔබේ අදහස් මොනවාද, මගේ අඩුපාඩු මොනවාද එන්නේව තමයි මට ගොඩාක්ම වැදගත් වෙන්නේ. හරි ඇගේ අඩුපාඩු, ඇය කොහොමද රංගනයෙන් දායක වුණේ සහ මේ සේදමාවත දිගේ ඇවිදගෙන යන්නේ, මම සාර්ථකත්වය කොහොමද, ඒ දේවල් තමයි මම මේ මගේ පළවෙනි සිනමා නිර්මාණය තුළින් මම වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. හරි ඇය බලාපොරොත්තු වෙන දේවල් ඔබට දෙන්න පුළුවන්. ඔබ හැබැයි මේ සිනමා නිර්මාණය නරඹන්න ඕනේ, සේදමාවත දිගේ ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් අද ඉඳන් ඔබට මේ හැකියාව තියෙනවා. ඔබේ ළඟම සිනමා ශාලාවට ගිහිල්ලා මේ සේදමාවතේ චිත්‍රපටිය නරඹන්න. එතකොට ඇයගේ හැකියාව වගේම අනිත් හැමෝගෙම රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ හැකියාව ඔබට දකින්න ලැබේවි. ළඟපාත කවුරුත් නෑ නේද? මම පුංචි රහසක් කියන්න. හැබැයි කාටවත් කියන්න එපා. දවස පුරාම ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ගොසිප් බලලා ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඉවරද? ඩේටා කැපෙන්නේ නැතුව ගොසිප් බලන්න ක්‍රමයක් ගැනයි මම මේ කියන්නේ. ඔයාගේ ෆෝන් එකේ My TV ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ SL Gossip channel එක subscribe කරන්න. දැන් ඩේටා ඉවර වෙන්නේ නැතුව
හැමෝම බලන්න කැමති හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම ඇගේ අලුත්ම තොරතුරු කාටත් කලින් ඉක්මනින් බලන්න ඔයාටත් පුළුවන්. මතකයිනේ ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නම් කොච්චර වෙලා බැලුවත් ඩේටා ෆ්‍රී.